보나 한마 매일 더 빼미네는 사마디야 따라 알아듬어 자에게는 니는 범인 내 헤드 니는 සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කෙරෙන ජනරැලි මාලාව යටතේ කොළොන්නාවේ පැවති ජනරැලියට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. එම සඳහනේ තවත් නියෝජිතයින් කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා. හැම වෙලේම ගෙදරට කොයි වෙලාවෙ බැලුවත් එකෙක් එනෝ. ඇවිල්ලා කියනවා අපිට ඡන්දෙ දෙන්න, අපිට ඡන්දෙ දෙන්න, අපිට ඡන්දෙ දෙන්න. හැබැයි මුන් 88 89 ඇවිල්ලා කිව්වේ ඡන්දෙ දාන්න යන පළවෙනි පස් දෙනාට මරණය කිව්වා. අද ගිහිල්ලා දනදා වහන්සේ වඳිනෝ. අද ගිහිල්ලා රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ගාව වටේ ඇවිදිනෝ. අඬ සහෝදරය. ඒගොල්ලන්ගේ අය තමයි ඉස්සල්ලාම LTT එකට කලින් දනදා වහන්සේට පහර දුන්නේ. එහෙම අය තමයි අද ගිහිල්ලා හාමුදුරුවන්ට වැඳලා පිරිත් නූල් බැඳගන්නේ. එයා කියන්නේ නිරාගමිකයි කියලා. අර හේවගේ කියලා සහෝදරයෙක් කිව්වා කොස් ගහකට බුදුහාමුදුරුවෝ පිට තිබ්බනම්, පොල් ගහකට පිට තිබ්බනම් අපිට පොල් කන්න හම්බෙන්නෙත් නැහැ, කොස් කන්න හම්බෙන්නෙත් නැහැ කියලා අපි හාමුදුරුවෝ. මේ රටේ සිංහලකම බෞද්ධකම ගැන කතා කරන්න අපිට අයිතියක් තියෙනවා. අපේ අනිත් ජාති නාගම් අපි ආරක්ෂා කරන්න ඕනේ. අපේ සිංහල බෞද්ධකම නැති මිනිහෙක් මේ රටේ නායකයෙක් වෙනවා නම්, නිරාගමික මිනිහෙක් මේ රටේ නායකයා වෙනවා නම්, එහෙම මිනිස්සුන්ට ඡන්දෙ දීලා අනාගතය බාර දෙන්නේ කාගමක් නැති මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ට මේ රට කරන්න බෑ. සීනි බදු වංචාව කරපු අය, පොල් තෙල් වංචාව කරපු අය, බාල ගෑස් ගෙනාපු අය, බාල බෙහෙත් ගෙනාපු අය, රත්තරන් හොරාට ගෙනාපු සුදුලූණු වංචාව කරපු අය, ඒ හැම එකම අද ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ වේදිකාවේ. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ නායකයෙක් වන ලාල් කාන්ත ප්‍රසිද්ධ සාකච්ඡාවක් කරනවා. මොකද ඒක කියන්නේ? ඒක කියනවා එදා මේ රටේ විදුලි පණ කණු පෙරලනකොට ඒගොල්ලෝ අප්‍රමාණ සතුටක් ලැබුවලු. එදා කඩ තුන්ඩු කෑල්ලෙන් කඩවල් වහනකොට යාල වහනකොට අපමණ සතුටක් ලැබුවලු. මිනිස්සු මරනකොට ඒගොල්ලෝ හිතුවලු තුවක්කුවෙන් මේ රට අල්ලගන්න පුළුවන් කියලා. අල්ලගන්න බැරුණ දේ අද කරන්න හදනවලු ජනතාව එකතු කරගෙන. මිත්‍රවරුනි මතක තියාගන්න, මේගොල්ලෝ දැන් කැලේ මාරු කරාට කොටියගේ පුල්ලි මාරු වෙලා නැහැ. මොකද මේ අඳගෙන ඉන්නේ මේ අමුතු කෝට් එකක්. මේ කොළොන්නාවේ ජීවත් වෙන හැම කෙනාටම ගේක උරුමය ලබා දෙනවා වගේම හැම දරුවෙකුටම ඉහළ අධ්‍යාපනය ලබා දෙනවා වගේම හැම පුරවැසියෙකුටම හොඳ සෞඛ්‍යයක් ලබා දෙනවා වගේම වාණිජ කොළොන්නාව බවට පත් කරලා හැම කෙනාගේම අතමිට මුදල් මේ සැරිසරන අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් කොළොන්නාවක් 21 වෙනිදා ඉඳලා ආරම්භ කරනවා කියන කියන්න ඕන. රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, ඒ දේශපාලන හවුලේ එකම බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස පරාජය කිරීම. මොකද හේතුව? රටට වැඩක් කරයි කියලා බයයි. දෙගොල්ලොම යැපෙන්නේ රටේ ප්‍රශ්න මත. දෙගොල්ලොන්ටම වැඩ පිළිවෙලක් නැහැ. රට ගොඩ නගන්න. රනිල් අනුර රහස් ගිවිසුම නවතම චිත්‍රපටය අද ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය වෙනවා. මං අහන්න කැමති ජනතා විමුක්ති පෙරමුණේ නායකින්ගෙන් මොන හරි ඩීල් එකක් තියෙනවද රනිල් මහත්තයාටවත් තනතුරක් දෙන්න? මං අහන්න කැමති රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් අර යහපාලන කාලේ වගේ අනුරටත් සලකන්නට ඔබ අදහස් කරනවද? මතක තියාගන්න මේ ඩීල් දේශපාලනය තුල මේ රටේ දේශපාලන සංස්කෘතිය පිරිහිලා සුපිරිසිනු ප්‍රතිපත්ති ගරුක දේශපාලන සංස්කෘතිය බිහි කරන්නේ සමගි ජන බලවේගයයි සමගි ජන සන්ධානයයි. ජීවනෝපාය සංවර්ධනය ඉදිරියට ක්‍රියාත්මක කරලා IDH රෝහල ඉහළ මට්ටමකට උසස් කරලා අනිවාර්යෙන්ම කොළොන්නාවේ කොළඹ දිස්ත්‍රික්කයේ මුළු මහත් ශ්‍රී ලංකාවේ ගෙවල් හදන යුගය 21 වෙනිදායින් පස්සේ අපි ආරම්භ කරනවා කියන එක සියලු දෙනාටම ප්‍රකාශ කරමින් ජය වේවා.